දින ආචාර්ය කසුන් නාගුරු විතාන මහතාගේ සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහා පිරිස ග්‍රන්ථය ලිදැක්වීමේ උළෙල අපේ අවසානයේ නිශ්චය පරි අපේ ජීවිතේ ලබා ගන්න තියෙන උතුම්ම ඵලය වූ නිවන අවබෝධ කර ගැනීම සඳහා බුදුදහම මේ මඟ පෙන්වනවා. ඉතින් බුදුදහම ඇසුරු කරගෙන මේ විශ්වය පිළිබඳ කාරණා තාක්ෂණය සහ විද්‍යාව මූලික කරගෙන තමයි මේ විශ්ව ප්‍රාණී ආධ්‍යාත්මික ප්‍රතිකාර සංසදය කටයුතු කරන්නේ. ඉතින් මීට වසර 10කට විතර පමණ ඉහතදී සමාජිකත්වය නවදෙනු කුලයෙන් आरंभ करना विश्व प्राणी आध्यात्मिक प्रतिकार अद सामाजिक अभिभाग सामाजिक तंडायकोशन अभी अत्यंत विश्व प्राणी अतिभौतिक प्रदेश नायक अभी मीट वसन नमेकटी सामाजिक आरंभ कर संविधान महापीड़ित අධ්‍යාත්මික ස්නාය විද්‍යාව සහ මිනිස් මොළ තරංග ආශ්‍රිතව සිදු කළ මේ ප්‍රායෝගික අධ්‍යයනය මේක එක දවසක දෙකක ප්‍රතිපලයක් නෙමෙයි මේක ඉතාමත් දින ගණනාවක මාස ගණනාවක වර්ෂ කිහිපයක වෙන්න පුළුවන් ඒක අනාගතම පරය තමයි අද මේ වෙලාවේ ඉතින් ආචාර්යතුමනි ඔබතුමාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා අද මේ මූලාසනයේ වැඩ සිටින සම්මානීය අමුත විශේෂණ අපි නායක ස්වාමීන් වහන්සේට මේ පොත පිළිගන්නට ඒ වගේම ආචාර්ය ලයිනල් බින්දරගේ ගුරුතුමාට පොත පිළිගන්න ලැබෙනවා වෛද්‍ය දයන් ජයවර්ධන මහතාට මේ කෘතහන්ත කෘතිය පිළිගන්න ලැබෙනවා आचार्य कसुन नागुरु विथान महाराज आज निर्णय अपे कदावा कहले थे ओब मूल दान देवल माल दान है किया गाहक माल दिन कोट फल बार दिन कोट एक गाल गास एक माल पिपेन नट फल दान नट कोतरम बेहसा दरवाद खेला दानी मूल इतने मैं कृतियाँ ते मागे मैं कृतियाँ मैं विभिन्न जन अद पारेश नाथ मेरे ग्रांति आपके विभिन्न जन दौरे चवाली में जन महा क्या बकेरे माँ इतने कराने जाने वाले हैं अवश्य इतने मैं जन मैं कृतियाँ जन पंडा कारों मदान ने मैं कृतियाँ रचना करन मैं कृतियाँ संपादन करन सिंहल बाउल मान से रोका बाद सामने कर जन महा पीड़ित कृतियाँ रचना करन आचार्य खासन नागोरी जान महाता ඉතින් එතුමා ගැන අපි සංහන් කරනකොට එතුමා ප්‍රථම උපාධිය ලබා ගන්නවා ශ්‍රී චාමදම්පුර විශ්වවිද්‍යාලයේ ඒ වගේම කොළඹ දියස්තනාරාණ විද්‍යාලයේ ආදිසුතුමේ ඒ විතරක් නෙමෙයි මෙතුමා මේ සිව්වෙනි කෘතිය තමයි මේ රචනා කළේ ඒ වගේම තවත් කෘති තුනක් එතුමා නන්දසෙන් රචනා කළා ඉතින් මේ කෘතිය පිළිබඳව අර මම මුලින් කියවනේ මුල ගැන අපි දැනගන්න කැමති මේක හරිම රසවත් පරීක්ෂණයක් සමහර විට අපේ ජීවිතවලට ගෝචර නොවන බොහෝ දේවල් මේ පරීක්ෂණය තුළ තියෙනවා ඉතින් ආචාර්යතුමනේ ඔබතුමාට මම තමයි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පොත ලියවුණ ඒ මුල ගැන ඒ රසවත් දේ ගැන සහ ඔබතුමන්ගේ අත්දැකීම් අවසන්ව බෙදා ගන්නට අපේ මුලාසනයේ වැඩ වාසය කරන සිදුරාගාරයේ ආම්බුරුවෝ බින්දරගේ සර්තා මේ වගේ තුමාගේ තියෙන සම්භාවනය මුට්ටන්ගේ නවකරයි අද අපි කතා කරන්නේ මේ රිසර්ච් එක මොකද්ද අපි කරපු දේ මොකද්ද සහ මේක ඇත්තටම රෝගාබාධ සුවපත් වෙන්නේ කුමන ආකාරයෙන්ද කියන දැන් අපි මෙච්චර කාලෙකට ආගම අරගෙන ආවේ සාහිත්‍ය සත්‍යයන් තුළ නමුත් මම හිතනවා වර්තමාන ලෝකයේ මේ සාහිත්‍ය සත්‍යයක ඔබට ගිහිල්ලා අපි හැමෝටම පුළුවන්
පුළුගන් මේ පිළිගන්න පුළුවන් විෂය මූලික තත්ත්වයන් වලට අපි අරගෙන ඉන්න ඕනේ මේ ආගමික සත්‍යය. ඉතින් අපිට මේ අවශ්‍යතාවය ලැබුණා. සහ කවුරුටත් මම පාරාමාර්ථික විද්‍යා කලාවේ විදිහට අවුරුදු 15ක් විදිහට සේවය කරනවා. ඉතින් සේවය කරනකොට අපි ගොඩක් වෙලාවට භාවිතා කරනවා කිසිදු උපක්‍රම. මේ කිසිදු උපක්‍රමයක් විදිහට අපි මහා පිරිත්දේශනය භාවිත කරනවා. ඒ කියන්නේ අපි ලස්සන ලෝකීන්ට අපි පිරිත් කියන දෙනවා. ඉතින් මේ පිරිත් කීම තුළදී අපි දකිනවා රෝගීන් පුදුමාකාරයෙන් සුවපත් වෙනවා. ඉතින් අපිට මේ ගැන ලොකු කුතුහලයක් තිබ්බා. මට ඇත්තටම වුණා කිව්වා මේ සුවපත් වෙන්නේ කොහොමද? දැන් මේ පරීක්ෂණය අපි ඉදිරිපත් කරන්නේ ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව ආශ්‍රයෙන්. ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව කියන්නේ වර්තමානයේදී ලෝකයේ පවතින ආගමික සංස්කෘතියන් විද්‍යාත්මකව සනාථ කරන විද්‍යාවක්. දැන් මේ වෙනකොට මේ විද්‍යාව ලෝකයේ දියුණු වෙලා අවුරුදු 15ක් විතර වෙනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මන්තුලේ අන්තිමේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙනවා. නමුත් දැන් මේ වර්තමාන නූතන ලෝකයේ ඒක පිළිගන්න කැමති නැහැ. ඒක අපි ප්‍රූව කරන්න. ඒක සාක්ෂි සහිතව ප්‍රූව කරන්න. ඒක තමයි වර්තමානයේ තියෙන විද්‍යාත්මක ලෝකයේ ස්වභාවය. ඉතින් එතකොට මේක දැන් ප්‍රූව කරන්නේ කොහොමද? ඉතින් මේක ප්‍රූව කරන්න මේක සත්‍යයක් බවට ඔප්පු කරන්න අපිට දැන් ඉදිරිපත් කළා කියනවා මේ මොලේ ඇති වෙන තරංග සහ අපේ නියුරෝන වල හැදිවීම. ඒතර මේ නියුරෝන ආගමික කතිකාවක ආගමික ක්‍රියාකාරීත්වය තුළ ඇති වෙන ස්නායු වෙනස තමයි මේ විද්‍යාවතුලදී මෙෂර් කරන්නේ. මේ විද්‍යාවතුලදී හදාගන්නේ. ඒතර මේ විද්‍යාත්මක පදනමින් තමයි අපි මේ පිළිත ගැන කරපු මේ පරීක්ෂණය සිද්ධ කරන්න පටන් ගත්තේ. ඒතර අපිට හැමෝටම තියෙනවා පුද්ගල මූලික අත්දැකීම් තත්ත්වය. අපිට කියන්න පුළුවන් පිරිත් කිව්වම් අපිට තනිප වුණා, මට සහනයක් ඇති වුණා, නැත්නම් දෙවියෝ වැඩියා. ඒ වගේ අපි හැමෝටම තියෙනවා තමන්ගේ පෞද්ගලික අත්දැකීම් සහ පුද්ගලික ලෝකයක්. නමුත් මේ පුද්ගලික ලෝකයේ අපි කොහොමද විෂය මූලික තත්ත්වෙට නිර්පස් කරන්නේ? මම කියන මම කිව්වොත් එහෙම යම් කිසි මංගල ආධ්‍යාත්මික දිනුවක් දිනනවා. මොකද මංගල ඍද්ධි බලයක් තියෙනවා. දැන් මම ඒක කියනවා. නමුත් දැන් ඒක අපිට අනිත් පැත්තෙන් පුළුවන් මාෂ කරා. ඒතකොට මම ඒක කිව්වට පස්සේ මට ඒක විෂය මූලික තත්ත්වෙන් ඔප්පු කරන්න පුළුවන් ශාස්ත්‍රයක් මම ඉදිරිපත් කරන්නවා. ඒ විද්‍යාත්මකව විෂය මූලික තත්ත්වෙ ඉදිරිපත් කරන්න පුළුවන් විදිය ගොඩනගන්න පුළුවන් මොදෝ පොදු සාධකේ තමයි මේ වෙනකොට විද්‍යාව සහ තාක්ෂණය කියන දේ. ඒ විද්‍යාව සහ තාක්ෂණය උදාගෙන තමයි මේ පරීක්ෂණය අපි ඩිසයින් කරන්නේ. පිරිත් සත්‍යයනා කරනවා කියලා දැක් අපේ සංස්කෘතිය තියෙනවා. ඒතකොට මේ පිරිත් සත්‍යයනා කරනවා කියලා කියන්නේ පිරිත්ේ යම් කිසි සුවිශේෂී වූ ශබ්ද ප්‍රවාහයක් තියෙනවා කියන පිළිගැනීමක් තියෙනවා. මේ සම්බන්ධව අපි යම් කිසි අදහසක් ලබා ගන්න උත්සාහ කරා. මහා පිරිත, ඒ කියන්නේ මහා මංගල සූත්‍රයේ, රතන සූත්‍රයේ, කාරුණික සූත්‍රයේ දේශනා කරනකොට ගායනා කරනවා. අපි දැන් දේශනා කරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැත්තේ අපි දැන් මේක සාමාන්‍ය කර්තව්‍යතුනි තමයි ගායනා කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුෙක් පන්සල් ගිහිල්ලා මේ පිරිත ගායනා කියනවා. අපි ඒකට ඒ නිසා ගායනා කරනවා කියන වචනේ තමයි යොදන්නේ. මොකද පිරිත් සද්ගායනා කරනවා කියනකොට මේක වර්ණ ගන්න ඕනේ සමහර අක්ෂර දිනවා හැඩ අක්ෂර ඒවා එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ නිසා අපි මේක පාඩම් ගන්නේ ගායනා කරනවා කියන වචනේ. එතකොට මේ පිරිත් ගායනා කිරීමේ සහ සවන් දීමේදී පුද්ගල මොලේ සුවිශේෂී තරංග ස්වභාවයක් ක්‍රියාත්මක වුණා. ඒ තරංග ස්වභාවය තමයි තීත තරංග. එතකොට දැන් මේ තීත තරංග කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයේ මොලේ සාමාන්‍ය තරංග වර්ග පහක් ඇති වෙනවා. එකක් තමයි අපි කියන්නේ දේශ තරංග කියලා කියන්නේ අපි ගැඹුරු නිදිමේදී ඇති වෙන තරංග. එතකොට මොලේ ෆ්‍රීකවන්සි එක තියෙන සාමාන්‍යයෙන් කම්පනය 0.14. ෆ්‍රීකවන්සි කියලා කියන්නේ මොලේ විනාඩියකදී කම්පනය වෙන වර්ග. එතකොට අපි ගැඹුරු නිදිමේදී අපේ මොලේ ඇති වෙන්නේ මේකින දේශ තරංග. ඊළඟට අපි යනවා නොගැඹුරු නිින්ද නිින්දේදී අපේ මොලේ ඇති වෙන ෆ්‍රීකවන්සි එක තමයි සාමාන්‍යයෙන් 4යි 8යි 4. අපි ඒකට කියනවා තීටා අවස්ථාව. ඊළඟට අපිට ඇති වෙනවා ඇල්ෆා අවස්ථාව. මේ ඇල්ෆා අවස්ථාව ගැන නම් ගොඩක් පැටි අහලා ඇති. ඇල්ෆා අවස්ථාවේදී අපේ මොලේ තරංග ආයාමයේ තියෙන්නේ 7යි 14යි 4. ඊළඟට අපි දැන් මේ කතා කරන සාමාන්‍ය අවස්ථාව අපි කියනවා බීටා අවස්ථාව. බීටා අවස්ථාවේදී අපේ මොලේ තරංග ආයාමයේ තියෙන්නේ 14යි 30යි 4. ඊළඟට සුවිශේෂී මානසික රෝග තියෙන සුවිශේෂී තත්ත්වයන්වලදී අපේ මොලේ ඇති වෙන ගැමා අවස්ථාව. ගමාවස්ථාවේදී අපේ මොලේ තරංග 30ට වඩා වැඩි වෙනවා සහ 100ට ගම යනවා. ඒක දැන් මේ තීඩ අවස්ථාව තමයි මේ පිරිතේදී පිරිත් ශ්‍රවණයේදී සහ ගායනයේදී අපේ මොලේ ඇති වෙන්නේ. හරි. දැන් මොකද මේ තීඩ අවස්ථාවේ වැදගත්? තීඩ තරංග කියලා කියන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක්.
දැන් මට වඩා අපේ වෛද්‍යතුමාව පැහැදිලි කරා විතරයි තීර තරංගයක් කියලා කියන්නේ තීර තරංගයක් අපේ මොළේ එනකොට අපේ මොළේ ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් අවස්ථාවක් ඇති වෙනවා සහ අපේ ආදරි දුරු කරනවා අපේ හෝමෝන මට්ටම සමනය කරන මේ තරංගයක් තමයි තීර තරංගය කියලා කියන්නේ හරි දැන් මම මේ පරීක්ෂණයේදී තීර තරංග ඇති වෙච්ච එකේ වැදගත්කම තමයි දැන් කතා කරන්නේ මේක තමයි ඇත්තටම අපේ පරීක්ෂණය සොයාගැනීම දැන් පුද්ගලයේදී අපි ගත්තම පුද්ගල මනස කියන එක මූලික වශයෙන් ස්තර තුනක් පවතිනවා එකක් තමයි අපි මේ කතා කරන කොන්ෂස් මයින්ඩ් එක දැන් අවිඥානික අවස්ථාව ඊළඟට පුද්ගල මනසේ පවතිනවා අවිඥානික අවස්ථාව අපි කියනවා අන්කොන්ෂස් මයින්ඩ් එක කියලා ඊළඟට මේ අවිඥානික අවස්ථාව සහ අවිඥානික අවස්ථාව අතර අපි කියනවා උපවිඥානය කියලා අවස්ථාව දැන් අපි මේ විදිහට මොකද उपविज्ञानी unconscious mind එකේ දෙයක් කිව්වොත් එයාගේ තරම් කරන්නේ නැහැ. එයාගේ ඇත්තක් කියලා පිළිගන්නවා. ඒක ඇත්තක් කියලා පිළිගන්නවා. ඒ නිසා හැම විශ්ෙම මේ සංඥානේ අවිඥානේ අතර අපේ බව දෙන physical factors කියලා ගන්නවා. physical factors අවදි තාපක. ඒතර අවදි තාපක අර සංඥාණයෙන් එන දේවල් අවිඥාණයට යන්නේ තු බ්ලොක් කරනවා. දැන් අපි දැන් කිව්ව මුද්දලේ එක්ක අපි මොහොනේ කරනවා කියලා. මොහොනේ කරනවා කියලා කියන්නේ ඔය අපේ අර physical factors ටික අවිඥානේ අවිඥානේ අතරින් ෆිසිකල් ෆැක්ටර්ස් එක මගහැරලා අවිඥාණයට යම් කිසි අදාසක් ඉදිරිපත් කරනවා. දැන් අපි මෙතන මෙතන දැන් මොහොන ශිල්ප ක්‍රමයකට පත් කරලා කෙනෙක් කරන මෙතන කිව්වොත් එහෙම දැන් මෙතන ගම්මතුරක් තියෙන්නේ. මෙතන වතු වෙනවා කියලා කිව්වොත් එහෙම යාම වෙලා පීනන්න හදනවා. ඉතින් එයාගේ අවිඥාණයට කියන පස්සේ තරක් දෙන්න ඉල්ලන්නේ නැහැ අපෝ. පිටා ජනකෙන් අවිඥාණයේ අසාධ්‍ය කියලා පිළිගන්නවා. ඉතින් මේ අවිඥාණයේ හැම විටම ආරක්ෂා කරගන්න එක ෆිසිකල් ෆැක්ටර්ස්. ඒතර අපි මෝහණයට පත් වුණාම මෝහණයට පත් වෙච්ච පුද්ගලයෙක්ගේ මනසේ ඇතිවෙන්නේ තිර තරංග. මනසේ ඇතිවෙන්නේ තිර තරංග. එතකොට ඔබ තමයි මූලික කාරණාව. එතකොට දැන් මෝහණය වුණා මොකද වෙන්නේ? අපිට එළියෙන් එන අදහස කෙලින්ම අපේ අවිඥානගත මනසට ඇතුළට යනවා. දැන් මේ මෝහණය දැන් අපි මෝහණය වෙලානේ අපේ තිර තරංග ඇති වෙන්නේ. හැබැයි අපි පිළිත්හල්දි අපේ මොළයේ ස්වභාවයෙන්ම තීන තරංග ඇති වෙනවා. ඒතර ඒකෙන් අපිට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? ඒතර අපි දන්නේ නැතුව අපි මෝහන තත්යකට පත් වෙනවා. ඒතර මෝහන තත්යකට පත් වුණාට පස්සේ අපේ සවිඥානෙන්දේ යම් කිසි යෝජනාවක් අපි දන්නේ නැතුව අපේ යටිතට කිඳාවයි. අපි ඒකවත් දැන් අපි මහා සිද්ද කියලා ගායනා කරන්නේ මහා මංගල සූත්‍රයේ අතන සූත්‍රයේ කර්ණිම සූත්‍රය. ඒතර මහා මංගල දැන් අපි දුමු දැන් රෝගාබාධයකට පත් වෙච්ච පුද්ගලයේ එයාට රෝගාබාධයක් පත් වුණාම මේ රෝගාබාධය සුවපත් කරගන්නවා. අපි දැන් රෝගාබාධයක් කියලා ගත්තම රැකලාවද සමහරලාට අතාතින චින්තනයක් වෙන්න පුළුවන්. යම් කිසි බියක් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ අහම්භාවයේ වර්ධනයක් වෙන්න පුළුවන්. අසාමාන්‍ය වර්ධනයක් වෙන්න පුළුවන්. දැන් අපි මහා මංගල සූත්‍රයේ කතා කරන්නේ හැමදෙස්සම ප්‍රායෝගික කාරණා. කොහොමද අපි ජීවිතය තුළ තරකානුකූලව ප්‍රක්ෂේප පිළිගන්නේ කියන කාරණා. ඒක රත්න සූත්‍රයේ තුළ ගායනා මේ සඳහන් වෙන්නේ අපේ මනසට බිය කියන තාලකේ දුර්වල තාලක. ඊළඟට අපේ කර්මවද සූත්‍රයේදී කතා මේ දේශනාවේ සඳහන් වෙන්නේ මෛත්‍රී සම්බන්ධ තාලක. දැන් අපි මේ දේවල් ගායනා කරනකොට අපේ මනසට මේ කියන අදහස් කිසිම ආකාරයක ප්‍රතිරෝධයකින් තොරව ගලන් යන අපේ ෆිසිකල් ෆැක්ට් එක එතනදී නිහඬ වෙන නිසා मौलिक මේ ශක්තිමත් කිරීම සිද්ධ වෙනවා. දැන් ඒ ආකාරයට භෞතික ලේයර් එක තුලත් අපිට මේ මහා මංගල සූත්‍රය ඇතුළේන කාරණා
අපි දන්නේ නැතුව අපේ මානසික කිඳා වගේ. ඒකෙන් අපි සුවපත් වීම සිද්ධ වෙනවා. මම මේ මොහොම කෙටියෙන් සංකාරික සඳහන් කරන්නේ මේක අපි කතා කරන්න දෙන්නේ නැහැ වෙලාවක් ගන්න අමුතු අභියෝගයක් මේක කොහොමද ඔකටද මේක මේ පැහැදිලි කරන්න කියලා මට ලොකු ප්‍රශ්නයක් හැදෙනවා. මොකද මේක ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. කරණීය සූත්‍රය ගැන සඳහන් කරනවා කරණීය සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රී සාගර කිත්තේ. දැන් අපේ හැමතිස්සෙම අපි කෙනෙක්ට මෛත්‍රී කරනවා කියන දැනට ආවට පස්සේ අපිට ඇත්තටම මේ මෛත්‍රී කරන්න බැරි හේතුව මොකක්ද? අපිට මෛත්‍රී කරන්න බැරි හේතුව තමයි තමන්ගේ අහංභාවය කියන දේ. මමත් ඒ කියන්නේ. એટલે මම කියනවා කෙනෙක්ට සුවපත් වෙන්න මම හිතනවා. එතන මම තමයි මුල්ලේ. එතන මම කියන කෙනා හැමතිස්සෙම අපිට ඇත්තටම දැන් අපි පුද්ගල මූලිකව තමයි ටාගට් එක මෛත්‍රී කරන්න යන්නේ. දැන් ඒක තමයි අපේ තියෙන ප්‍රධානම බාධාව වෙන්නේ. එතන දැන් අපි කරණීය සූත්‍රය ගායනා කරනකොට ඒ බාධාවෙන් තොරව අපේ මනසට මේ මෛත්‍රිය කියන දේ කිඳා වහිනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපේ ජනමනස සුවපත් වෙන්න, අපේ රෝගාබාධ සුවපත් වෙන්න මේ මහබිරිඳ ඉඳාම සුවිශේෂී කාර්යභාරයක් කරනවා කීඩපකට ඔස්සේ. ඉතින් මේ සම්බන්ධව ඉදිරියට අපි විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරනවා. මේක වඩා ඉතාම සුවිශේෂී කියන ගැඹුරේ මේ සම්බන්ධව කතා කරනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ පොත මේ පොතේ තියෙන්නේ කියවන්න. මේ පොතේ සම්පූර්ණ මේ සම්බන්ධව විස්තර තියෙනවා. ඉදිරියටත් අපි මේ සම්බන්ධව විස්තර ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. මහාචාර්ය ඉඳුරාගාරේ ධර්මරත්න ස්වාමීන් වහන්සේට ඉතින් ඔබ වහන්සේටම ගෞරව පූර්වක නමස්කාර පූර්වක ආරාධනා කරනවා. විද්වත් භවතුනි එක කරුණක් මම කියන්න ඕන. භෞතික කියන වචනේ තියෙනවා නේද? භෞතික කියලා කියන්නේ භූත කියලා කියන වචනේ සම්පිත රූපය. භූත කියලා කියන්නේ ෆිසික්ස්. ෆිසිකල් දේවල්. භූත ඒක ඒ භූතය මේ කියන්නේ තියෙන දේවල් භෞතිකය. භෞතිකයන් තියෙන්නේ හතරයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ හතර මහා භූත. භූත කියලා කියන්නේ අපිට භූත කියලා කියනකොට තේරුම් ගොඩාක් පොළොවට එනවා. ඒක භූත කියලා කියද්දී ඔය ආධ්‍යාත්මික භූත කියලා කියන අර්ථය එනවා. ඊගාවට බොහෝ දෙනාට බර භූත භූතය ආන් ඒ වගේ අදහසක් එනවා. බරු භූත එනවා. එතන මේ භූත කියලා කියන්නේ තියෙන දේවල්. මේ තියෙන දේවල් එක්සිස්ටන්සිස් තමයි භූත කියලා කියන්නේ. ඒ භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරකට බෙදලා දක්වලා තියෙනවා. ඒව ඒකත් ආය පර්සනිෆයි වෙනවා. පුරුෂ විදත්තාරෝපණයටපත් වෙන මිනිස්සු හා ඔළුවක් ඇඟක් තියෙන අය කියලා අපේ මනසට එනවා භූත එයා කියලා දුවලා. ඉන්ද්‍රිය පංචකයට ගෝචර වෙන්නේ නැති දේවල් වලට අපි කියනවා එක්ක අභෞතික, එක්ක අදිභෞතික, එක්ක අති භෞතික, එක්ක පාර භෞතික. මේක හතරක්. අති භෞතික කියන්නේ භෞතික භාවය ඉක්මවා ගිය. අදිභෞතික කියලා කියන්නේ භෞතික භාවයේ විශිෂ්ටකම. අභෞතික කියන්නේ භෞතික නොවන සියල්ලම. පාර භෞතික කියලා කියන්නේ භෞතිකය විනිවිද නැති. අපි මේ කතා කරන්නේ පාර භෞතික කාරණාව. මනස භෞතික නම් භෞතික විදිහට නම් හැම දෙයක්ම දකින්නේ ඒ භෞතික විදිහට හැම දෙයක්ම දකින කෙනෙකුට පාර භෞතික දේවල් විශ්ව වගේ නැහැ. හැබැයි අපිට නොපෙනෙන දේවල් නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඒකට හේතුව කෙනෙකුට ඇහෙන් දකින්න බැරි බොහෝ දේ තියෙන්න පුළුවන්. දැන් ඔබේ ෆෝන් එකට මම කෝල් එකක් දෙනකොට ඔබේ ෆෝන් එකට මගේ ෆෝන් එකෙන් යන කිසිවක් පේන්නේ නැහැ. හැබැයි මොකක් හරි එකක් යන්නේ නම් කෝල් යන්නේ නැත්තම් කෝල් එක එන්නේ නැහැ. ඒ කියන්නේ කියන්නේ හැම දෙයක්ම පේන්නේ නැහැ. ඒක නිසා නොපෙනෙන සියල්ල නැතයි කියලා කියන එක වැරදි. නොපෙනෙන සියල්ල මට නොපෙනේ කියන එක මට නොපෙනෙන සියල්ල නැත කියලා කරද්දී පාවිච්චි කරන්නේ දෙකකටයි ඒ දෙකම ත්‍රිපිටකයේ
එකක් පිරුවානා පුත්වහන්සේ අනිත් එක ජාතක පුත්වහන්සේ පිරුවානා පුත්වහන්සේ කියලා කියන්නේ ලාංකේය අප විසින් ත්‍රිපිටකයෙන් උද්දෘත කොටගෙන ආ ත්‍රිපිටකයේ නැති සූත්‍ර සත්‍යයන් කරන්ට එකට එකතු කරලා ප්‍රබන්ධ කරගත්ත මහනුවර යුගය වෙනකන් සංවර්ධනය කොට නිම කළ පොත මුළු ලෝකෙටම ගරු විතරම මෙතුමනි ත්‍රිපිටකය ආරක්ෂා කරලා දුන්නේ අපි හැබැයි ඒකත් කියන්නේ මේක ලංකාවේ ත්‍රිපිටකය ඒ රටවල් වල ඒ නම්වල ත්‍රිපිටකය හැදුනාට ලංකාවේ අපි තමයි නැකලු ලංකාවේ අපි තමයි මුළු ලෝකෙම බෞද්ධයන්ට සාන්ති සත්‍යයන විශේෂ ඉතුරු කලේ මහපිරිත් වහන්සේ ලෝකෙට බලුවක්වත් ඉතුරු කලේ එතකොට ඒ මහපිරිත් පොත් වහන්සේ කියලා කියලා ජාතක පොත් වහන්සේ කියලා වහන්සේ කියන නම දෙක පාවිච්චි කරන්න වෙන හේතුවක් නිසා නෙවෙයි ජාතිය පෝෂණය කළ පොත් දෙක ඒක ඉරුවානා පොත් වහන්සේ ලියුවේ හැදුවේ ලංකාවේ සංග්‍රහ කළේ මහනුවර යුගයේ දක්වා සංවර්ධනය වෙලා දැනුත් පිරිවානා පොත් වහන්සේ මට මෙතන ඉතිරෙනවා නම් කියන්න පුළුවන් පෙරලලා පෘතුගීසි දෙවියන්ටත් විඳිනවා කියනවා සගම පස්කම අරත්න මාදම් වල විල්දුල කටදොර මොරපාය කියලා පටන් ගන්න මහ මොකද්ද නම් පොත තියෙන්නේ ඒකේ එහෙනම් පෘතුගීසි පෘතුගාල චීන මහා චීන පුත චීන දෙවියෝරුන්ටත් විඳුන්නු තැනක් තියෙනවා මහා පිළිත් පොතේ අපි පෙන්වන්න පුළුවන් දැන් මතාව නෑ එතකොට ජාතක පුතත් ඒ වගේ පාලියෙන් ජාතක පුත කියන්නේ ජාතක අටුවාව සිංහල ජාතක පුතද විතරයි ජාතක පුත් වහන්සේ කියන්නේ පාලියකට කියන්නේ ඉතින් මේක දිග කතාවක් කරන්න මම සූදානම් නැහැ මේ පිරිත් සංජායනාව ඒක යපි තියෙනවා විරාම තියෙනවා මහ ප්‍රාණ තියෙනවා අනුප ප්‍රාණ තියෙන සියල්ලම එක්ක උන පරිශ්‍රණය කරන ජීවත් සමගන දේශින්න මට අවශ්‍ය නැහැ තවත් කිනාරි මහකින් මම ඉන්න ඕනේ එතනින් නිසා දෙවන් සරණයි කසුන් අන්තරක්ෂකේ කොට අමතරව බොහෝ දෙනාගේ හිත සුව පිණිස බොහෝ දෙනාගේ රෝග සුව කළ වෛද්‍යවරේ ඒ වගේම කසොන් පර්යේෂකේ ඔහුගේ ඊළඟ පර්යේෂණ කෘතිය දුරට වඩින දවසට දිග කතාවක් කරන්න මම කැමතියි. තේරුණා. ඉතින් මීළඟටම ගෞරවපූර්වක ආරාධනා කරනවා වෛද්‍ය ගයන් ජයවර්ධන මහතාට. පිටු පෙරලා ගාව මට ඉඳුණා මේකට මෙහෙම ආවට කියලා කතා කරලා බෑගනන් මේ සූදානම් වෙලා අපට ඵලයක් ඇතර මෙහි තියෙන පරිපූර්ණත්වයේ නිසාම තමයි මට දැන් හිතා ගන්න බෑ මෙතෙන්ට ඇවිල්ලා මනෝවිද්‍යාවේ කෙනෙක් කතා කරන්නද බටහිර මනෝචිකිත්සකයෙක් කෙනෙක් කතා කරන්නද පාරමෞතික මනෝචිකිත්සකයෙක් කෙනෙක් කතා කරන්නද නැත්නම් සාම්ප්‍රදායික බෞද්ධ දාර්ශනික මගේ උපාසක ගයන්නේ දීර දාන්නේ කියලා මට හිතා ගන්න බැරි වුණා. පොතෝ වෝටිංගෝ ඉඳන් තමයි. මොකද ලාට අපි ලොකුහාමුදුරුවෝ සිංහෝ කියලා පිළිත් ටිකක් කියලා හිත සැන්සේ. නෑ මොම ගෙදර ගිහිල්ලා තමන් හොඳට පේන කණ්ණාඩියක් ඉස්සරහ හිටලා. හිටගෙන බලන්න ඔබ නිසා. ඔබට කවද මේ පිළිත්ය කියන්නේ? ඔබට කවද මේ? නෝමෝමේ. ඔබට පේන්නේ ඔබ නෙවෙයි. ඔබට පේන්නේ ඔබේ නිර්මාණය. ඔබට පේන්නේ ඔබ කියන පිළිමන නිර්මාණය. හවුලියක් වගේ ගුලියක් අන්න අර ගෝල්ඩන් පහන වගේ අර මල් එල්ලෙන මල් වැල් වගේ ජායකින් ඔබ ඇතුලේ ඉන්න ඔබේ නියම මිනිසා ඒ තමයි ඔබේ මිනිස් මොලේ මත පදනම් කරගත් ඔබේ ස්නායු පංජරය පිටට කියනවා නර්වස් සිස්ටම් ඔබ දන්නවද පරිණාමයේ අග්‍රතම ඵලය මොකක්ද කවුද අග්‍රතම ඵලය තමයි හරියට හරි මට වචන හෙනවා හෝමෝ සේපියන් ඒ තමයි මේ පාටි වෙලා ඉපත් කතා කරන මම ඒක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ හෝමෝ සේපියන් සේපියන් මෙතනින් එහාට පරිණාමයේ ඉවරයි මෙතනින් එහාට තියෙන්නේ බැස්ම එතකොට මේ අපිව මානසික උසස් සතා කරේ මෙන්න මේ ස්නායු පද්ධතිය ඔබ දන්නවා සත්ත්ව ලෝකේ සත්‍ය ගත්තාම තමන්ගේ පැවැත්ම පිණිස එක එක හැකියාවන් දෙන සත්ත්ව වෙනවා මේක අපි පරිණාමයේ කොච්චර හිනිබෙට්ටද ගිනාද කිව්වත් අපිත් එක්ක ගැලේ එකට ඉතින් පිටිය කපාපු පිටිය සත්ත්වෙට ගාල්තලා ඉන්දියා ෂා අන්න පුතේ ආරියා කියන අපිට හැකියාව ලැබුණා මෙන්න මේ මොලේ ඒක තමයි අපිට මේ සමාධහම දීපු මේ මොළගෙදී ගන්නුනේ ප්‍රයෝජනේ ගන්න ඕනකේ අපි මොන උපාධිය ගත්තා මොන රැකියාව කරා අපි සමාජයේ මොන තරාතිරක හිටියත් මම පේමන්ට් එකේ කඩල විකුණුවත් සායනේ බෙහෙත් දුන්නත්
මේ හැම එකක්ම මගේ ලෝකයේ ඔබේ ලෝකයේ පදනම් වෙලා තියෙන ඉන්ද්‍රියන් පහක් ඇසුරු කොට. ඒ තමයි ඔබේ ඇස, සද්ද වෙන කන, ගඳ සුවඳේ නහය, රස දැනෙන දිව සහ සියලුම ස්පර්ශ දැනෙන ඔබ ඇඟ වටා පිහිටන තියෙන සංස්. ඔතනින් එහාට ලෝකයක් මතක තියාගන්න ඔබ දන්නේ නැහැ. මිනිසා කියන සතා ජීවත් වෙන ලෝකය මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ නිර්මිත නිර්මාණයක්. ඒකේ අවසාන ප්‍රොසෙස් එක කරන්නේ මෙන්න මේ ස්නායුවයි. මාළු ටැංකියේ ඉන්න මාළුවා වගේ තමයි ඒ මාළු ටැංකිය වගේ තමයි අපේ ඉන්ද්‍රියන් නිර්මිත ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. බටහිර විද්‍යාව කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ගෝචර නිර්ණායක මත ගොඩනැගෙන ඉදිරියට විද්‍යාවක්. බටහිර කලින් තව විද්‍යාවක් තිබුණා පෙරදිග. ඒකට බටහිර ඒ කාලේ වල මිනිසියා. ඔබ දන්නවද බුදුදහමේ සාම්ප්‍රදායික දාර්ශනික බෞද්ධ උපාසකයෙක් ඉඳලා බුදුදහමේ කතා කරන ආයතන හයක් ගැන. ඒකේ කතා කරනවා මන ආයතන කියලා අර්ථයක් ගැන. පෙරදිග විද්‍යාවන් පදනම් වුණේ කුමක් මතද? මානසික දියුණුව. මානසික දියුණුව මත පදනම් වූ විද්‍යාවක ශේෂ වූ උරුමකාරිය තමයි අපි. නමුත් අවාසනාව. අපි අපේ විද්‍යාවන් දියුණු නොකරපු නිසා බටහිර විද්‍යාවට පිටිට පතන්න වුණා අපිට අපි සතුව තින්න ඔප්පු කරන්න දෙන්න කිසිම රසෝ නාබුල ඉතාලියන් මේ හරිම පරිපූර්ණ විදිහට කළා හොඳයි එහෙනම් ස්තුතිවන්ත වෙනවා කොහොම අභීතව මේ අවස්ථාව අපිට ලබා දී දෙපු පිළිම ඒ වගේ මං ගැන උත්තුව දීපු බින්දගත් ස්තුතිවන්ත වෙනවා කාර්යකාරී දෙපා බොහොමත්ම ස්තුති මේ අවස්ථාව ලබා දීපු विश्वास कराते समस्त लोक आगे विश्वास करना मम स्थान एक सुप्रदक्षा कार्य बलासीदी मनस विद्यात्मकना मम दिन ඉතින් පින්වත් මේ බොහොම පින් දෙනවා මොකද අද මේ මාර හැවිල්ලා මට නැගිට ගන්න පුළුවන් වුණේ එතුමන් හින්දා සුභම ආන්දර වෙනුවෙන් ගානක් දෙවි ඉතින් මොකද ඔබ කිව්වේ නැත්නම් කියයි අයියෝ අරගෙන අරින්දු කිව්වේ නැහැ නේ කියලා දයම බුදුවාලු නිමල පහන නියුනා Mm-hmm.
निरोगी कमल उत्तेजन हरी वेदगा सिद्ध पिवितुरुवे